සම්බුදු සරණයි. අද උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුරපුර මිස්සක පව්වේ සිට ලක්දිවට උතුම් නිර්මල බුදු දහම දායාද කළ උතුම් පොහෝ දිනය ලෙස මේ පොසොන් පොහෝ දිනය අප ඉතා ගෞරවයෙන් සලකනු ලබනවා. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බෝදේපා ඉදාගතා යනුවෙන් එදා අනුරපුර මිස්සක පව්වේ සිට ලක්වාසී සියලුම ජනයාට අනුකම්පාවෙන් තිලෝගුරු සුගත තථාගතයන් වහන්සේ දේශිත උතුම් සදා නිර්මල බුදු දහම ලක්දිවට දායාද වුණු පෙවුතුන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට උතුම් සදහම් විකාශය ආරම්භ කරනටයි ජයමග රූපහය නාලිකාවේ අප මෙලෙස සූදානම් වන්නේ. මේ හිමිතිරි උදෑසන කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සිත පහන් කරන දසුනින් පිරි ඉදිරියේ ගෙහෙලා සුදු සුදු අතින් සැරසුණු උවිසි උවිසියන් අදවසේ ආමිස පූජාවන්ට ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ඉතා පැහැදුණු සිතින් යුතුව පින් සිතින් යුතුව තුන් සිත පහදවා ගනිමින් අද දවස ගෙවා දමන්නට සූදානම්. ජාතියක් ශිෂ්ට කළ පොහෝ දිනයක්, ජාතියක් ශික්ෂාකාමී කළ උතුම් නිර්මල දහමක් අපට ලැබුණ පොහෝ දිනයක්, ජාතියට සංස්කෘතිමය උසස් ලක්ෂණ දායාද කළ දිනක්, ජාතියක් ලෙස උතුම් ලෝතුරා නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට පෙරමන්තනෝ පොහොය දිනයක්. එනිසාම මේ උතුම් පොහෝ දිනේදී අප සියලු දෙනා සූදානම් වෙනවා ඉතාම ගෞරවයෙන් පිළිවෙතින් පෙළ ගැසෙමින් මේ පොහෝ දිනය කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට ඉතා බැතිසිතින් යුතුව සමරන්නට. විශේෂයෙන් ජයමග රූපහය නාලිකාවේ පියෝ ටීවී නාලිකා අංක 94, ඩයලොග් ටීවී නාලිකා අංක 25 ඔස්සේ අද දවස පුරා සජීවී විකාශයක් ලෙස මේ උතුම් සදහම් විකාශය අප ඔබට සමීප කරනවා. අද උදෑසනම අප සූදානම් වන්නේ සුදු සුදු අතින් සැරසී උතුම් වූ අෂ්ටාංග ශීලය සමාදන් වීමට මේ පිම්බිමට සපැමිණි ගෞරවනීය උවසුවසයන් සියලු දෙනා අෂ්ටාංග ශීලයේ සමාදන් කරවීමට, ඒ වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් දම් සභා මණ්ඩපයට අප වැඩම කරවා ගත්තා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වැවුට දොඩන්තලාව, ධම්මගිරි අරණ්‍ය සේනාසනය, උභය සේනාසනාදී ප්‍රති කම්මට්ටානාචාර්ය, විනයාචාර්ය, විද්‍යාවේදී නම කියන්නට අවසරයි අතිපෝච්ච ඔඩුදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමීන් වහන්සේ. සියලු දෙනා සාදුකාර දෙමින් අපේ නායක ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාතු සාතු සාතු. සියලු උවසු උවසියන් සෞදානමින් සිටින නිසාවෙන් උතුම් වූ අෂ්ටාංග ශීලය සමාදන් වීමට ප්‍රථමයෙන් තිලෝගුරු සම්මා සම්බුදු සුගත තථාගතයන් වහන්සේ විශේෂෙහි මල් පහන් පූජා කරන්නටයි මේ සූදානම. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ දොහොත් තැබීමෙන් අනතුරුව අප සුගත තථාගතයන් වහන්සේ විශේෂයි මල් පහන් පූජා කරනවා. ඉන් අනතුරුව ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට දෙහත් වට්ටිය පූජා කරමින් දෙපා නැමද අප සියලු දෙනාට අනුකම්පාවෙන් අප සියලු දෙනා උතුම් වූ උපෝෂිත සීලේ පිහිටවන්නට, අෂ්ටාංග සීලේ පිහිටවන්නට අප මෙලෙස ආරාධනා කර සිටිනවා. සියලු දෙනා ඉතා සබ්ද නගා ආරාධනා කරමු. සාදුකාර දෙමින් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාට අනුකම්පාවෙන් අප සැම අෂ්ටාංග සීලේ පිහිටවනු මැනවේ. අවසරයි අපේ හාමුදුරනේ. සාතු සාතු සාතු. Thank you.
නමස්කාර කියන තුනතාවක් සංගං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංගං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූස නට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි චායන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං දැයි උදෑසන හැම දෙනාම උතුම් සීලේ පිහිටන්නට යෙදුනා. ඉතාම සාන්තව ඉතාම සමාහිත හිතක් අද දවස පුරාවට පවත්වා ගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හැමෝම එවැනි අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි උදෑසන බුද්ධ පූජාවන් පූජා කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටම මේ සියලු පූජාවන් පූජා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න සිල් සමාදන් වෙච්ච පිරිස හැම දිනාම බුද්ධ පූජාවන් සිද්ධ කරනකොට එයින් විශාල ආනිසංසයක් සිද්ධ වෙන්නේ. අපි හැමදාමත් මතක් කරනවා බුද්ධ පූජාවන් තැන්පත් කරනවා සාදුකාරයක් පවත්වන්න තවතාවක්. ඒ වගේම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. කෙටියෙන් අපි බුද්ධ පූජාව පවත්වන්නේ ඒ හැම වෙලෙම චේතනාව ඒ ගාථා ධර්මයන්හි අර්ථයත් එක්ක තමන්ගේ චේතනාව තියාගන්න හිත කිසිමම ආකාරයකින
විනත් කාරණාවකට විනත් සිද්ධියකට යන්නට නොදී අපේ හිත තබා ගන්නට ඕනේ සම්බුද්ධ පූජාවන් පූජා කරන වෙලාවේ ඒ ගාථාවල තේරුම බුද්ධ වන්දනාව කරනකොට බුදු ගුණ ගාථාව සජ්ජායනා කරනකොට දහම් ගුණ සංඝ ගුණ ගාථාවන් බුද්ධ වන්ද බුද්ධ පූජාවන් පූජා කරනකොට තමන් දන්න ආකාරයට හෝ ඒ චේතනාව හරියට නිවැරදිව තියාගත්තොත් තමයි අපිට හරියානිසංසයක් එන්නේ. ඇයි? චේතනාව තමයි කර්මය බවට පත් වෙන්නේ. ඉතින් අපිට නිකම්ම නිකං ගාතාවක් කියන එක නෙවෙයි. ඊටාම දැඩි අධිෂ්ඨානයක් තියාගන්න ඕනේ. අද දවස පුරාවටමත් මගේ හිත සමාහිත තත්වයෙන් තබාගෙන සුවසේ වාසය කරනවා කියලා. අපි දැඩි අධිෂ්ඨානයක් ගන්නට ඕනේ. ඒ වගේම දවස අවසානයේදී අපි බොහෝ පින්වන්ත පිරිසක් බවට පත් වෙනවා. බොහෝ පින් රැස් කරගත් පිරිසක් බවට පත් වෙනවා. ඉතින් රටේ ඇති වෙලා තියෙන බොහෝ පීඩාකාරී තත්ත්වයන් අයින් වෙන්නට පින්වන්ත පිරිස් බිහි වෙන්නට ඕනේ. ඒක නිසා අපි පින්වන්ත පිරිස් විදිහට සත්‍යක්‍රියාවක් සිද්ධ කරමු. සන්දයාමේ අපිට හැකි ආකාරයෙන් සීලය විමර්ශනය කරලා තමන්ගේ සීලය ගැන නැවත ආවර්ජනය කරලා සීලාවර්ජනයක් සිද්ධ කරලා ධර්මය ඇති කරගත්ත ධර්මාවර්ජනයක් සිද්ධ කරලා අසපොහොන් පොහෝ දින අපිට හැකි අයුරින් සත්‍යක්‍රියාවක් සිද්ධ කරන්නට සූදානමින් ඉන්නට ඕනේ. ඉතින් ඒ නිසාවෙන් අපි හැම දිනාම ඉතාමත්ම සීලවන්තව අපිට රට ගැන රටේ දුක් විඳින අය ගැන අදහසක් තියෙනවා නම් ඒ අදහස පෙරදරි කරගෙනම මට කළ හැකි එක් දෙයක් තමයි ඉතා නිවැරදිව ජීවත් වෙලා සත්‍යක්‍රියා වශයෙන් කරන ඒ උතුම් කාර්යවත් ඒක ලොකු හේතුවක් වෙනවා. අපි දෙවියන්ටත් පින් අනුමෝදනා කරලා ඒ ආකාරයට කටයුතු කරමු. ඒකින්ද අද දවසේ මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපිට මේ සියලුම ධර්මයේ ලැබිලා තියෙන්නේ. අපිට බාහිර ලෝකය මොන තරම් පීඩිත වුණත් මොන තරම් වැරදි ආකාරයට කැරකුණත් බාහිර ලෝකය තමන්ගේ සිත සතුටෙන් තියාගෙන ඒ හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන් ඇතුළාන්ත ප්‍රීතිය උපදවා ගන්න ආකාරය. මොකද අපි හිතේ දුක් තියාගෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා කියලා කාටවත් වැඩක් නැහැ. සතුටෙන්ම ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් නම් ඒ හැම දෙයකදීම යහපතම උදා කරගන්න පුළුවන්කම තියෙනවා විතරක් නෙවෙයි, අපි අවසානය වෙනකොට අපේ ජීවිතය කෙලවර වෙනකොට ධර්මය පුරුදු කරලා තියෙනවා. බාහිර ලෝකය නිසා චුට්ටක්වත් සැලෙන්නේ නැති හිතක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි අපේ පැත්තෙන් අපි ලබන ජයග්‍රහණය. ඉතින් ඒ විදිහටම අද දවස ගෙවනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඊටා සාන්තව ඊටාම සාන්තව කටයුතු කරනවා. මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ජීවත් වෙනවා අද දවසේ කියන අධිෂ්ඨානය පෙරදරි කරගමු. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා, මේ සියලු පූජාවන් පූජා වේවා කියන අධිෂ්ඨානය ඇති කරගෙන මාත් සමගම මේ ගාථා ධර්මයන් කියමින් උදෑසන සම්බුද්ධ පූජාවන් පූජා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ
एहि पस्सिकोपनयिको पच्चत्तं वेदितब्बो विञ्ञोयीति धम्मं जीवितपर्यन्तं शरणं गच्छामि सुपाटिपन्नो भगवतो सावक संगो उजुपाटिपन्नो भगवतो सावक संगो न्यायपाटिपन्नो भगवतो सावक संगो सामीचिपाटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरिस युगानि अट्ट पुरिस पुग्गला एस भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्किनेयो अंजलिकरणेयो अनुत्तरं पुण्यक्खेत्तं लोकस्साति संगं जीवित पर्यन्तं शरणं गच्छामि निवेदयामि संबुद्धं वीतरागं मामुनिं निमन्त्रयामि सुगतं लोकजेट्टं नरासभं यावता भगवा लोके तिट्ठेय तव शासनं तावता पतिगन्नातु पूजा लोकानुकंपया सुगंधिकाय वदनं अनंत गुणगंधिनं सुगंधिनां गंधेन पूजयामि तथागतं घनसारप्पदित्तेन दीपेन तमदंसिना तिलोकदीपं संबुद्धं पूजयामि तमोनुदं वन्नगंध गुणोपेतं एतं कुसुम संततिं पूजयामि मुनिन्दस्स श्रीपाद सरोरुहे पूजेमि बुद्धं कुसुमेन नेन पुण्येन मेतेन लभामि मोक्खं पुप्पं मिलायाति अतायिदं मे कायो तथायाति विनाशभावं सुगंधं शीतलं कप्पं पसन्न मधुरं शुभं पानीयमेतं भगवा पतिगन्नातुत्तम अदिवासेतनो बन्ते भोजनं परिकप्पितं अनुकंपं उपादाय पतिगन्नातुत्तम अदिवासेतनो बन्ते व्यंजनं परिकप्पितं अनुकंपं उपादाय पतिगन्नातुत्तम अदिवासेतनो बन्ते रसवन्तं पलापलं अनुकंपं उपादाय पतिगन्नातुत्तम अदिवासेतनो बन्ते कज्जकं परिकप्पितं अनुकंपं उपादाय पतिगन्नातुत्तम नागवल्ली दलुपेतं चुन्नपूग समायुतं ताम्बूलं पतिगन्नातु सतं पूजेमिदं जिनो सुवन्दवत्तूद वर्णवत्तूद रसवत्तूद मी सियलु पूजावो मागे बुदुरजानन वहन्सेट पूजा करमि पूजा वेवा
पूजा करमि पूजा विवा पूजा करमि पूजाम विवा वंदामि चेत्यं सब्बं सब्बटाने सुपतिट्टितं शारीरिक धातुमा बोधिं बुद्ध रूपं सकलं सदा यस्स मूले निसिन्नोव सब्बारि विजयं अका पत्तो सब्बं युतं सत्ता वंदेतं बोधिपादपं इमे एते मा बोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते इंद्रनील वन्न पत्त सेत कंद बासुरं सत्तु नित्त पंकजाई पूजितग्ग सातदं अग्गबोधी नाम वाम देवरुक्क सन्निबं तं विशाल बोधिपाद पन्नमामि सब्बदा कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयंकम मे बन्ते भूरिपञ्ञ तथागत कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयंकम मे धम्म संदिट्टिक अकालिक कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्चयंकम मे संग सुपाटिपन्न अनुत्तर आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु लोकशासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु मं परन्ति इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो तु याव निब्बान पत्तिया इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो तु याव निब्बान पत्तिया इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो तु याव निब्बान पत्तिया साधु केंद्र හොඳයි පින්නත්නි දැන් හැමදෙනාම සූදානම් වෙන්නට ඕනේ උදෑසන දාණය සඳහා ඉතින් හැමෝම දාණය අපි ඒක පිළිගන්න ගන්නකොට හැම වෙලේම සිත මේ ධර්මය තුලම අද දවස පුරාවටම තබා ගන්නට ඕනේ ඒක තමයි අපි සීල භාවනා වැඩසටහනක තියෙන උතුම් අර්ථය නිවසේ ඉඳන් සිල් සමාදන් වෙන අයත් ජයමග රූපහණියත් සමග ඒකාත්මික වෙලා උපරිම උත්සාහ කරන්න ඕනේ gedara ඉඳලා gedara තියෙන සියලු කටයුතු වලින් අත් මිදිලම මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නට ඉතින් ඒ සඳහා හැමෝම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න
උදෑසන දාණය සඳහා අපි දායකත්වය අරගෙන කටයුතු කරන අපේ පින්වන්ත ශ්‍රී ලංකා භාවනා සමිතිය ඒ වගේම විශේෂයෙන්ම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දෛනික දායකත්වය අරගෙන කටයුතු කරන පින්වන්ත පිරිස. ඒ පිරිසගේ දෛනික දායකත්වය තමයි මේ පින්වන්ත අයට උදෑසන දාණය සපයන්නට කටයුතු කරන්නේ. ඉතින් ඒ හැම දිනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු ලෞකික කටයුතු යහපත් කටයුතු සියල්ලම ඉතාමත් සාර්ථක භාවයට පත්වන්නට හේතු වේවා ලැබී තියෙන දුක් දුරු වේවා ලැබෙන්නට තියෙන දුක් දුරු වේවා කායික මානසික සුවය ලැබේවා නමින් මිය පරලෝ ගියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාටමත් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා සසර වසන තාක්කල් මේවැනි අනුග්‍රහයක් දැක්වීම හේතු කොටගෙන ධර්මය දානයක් සිදු කරන්නේ ආහාර දානය කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහ කරන අයට දෙන ආහාර දානය කියන්නේ ධර්ම දානයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම ධර්ම දානයකට අනුග්‍රහය දක්වමින් කටයුතු කරන්නේ පිරිසට සසර වසන තාක්කල් කිසියම්ම හෝ කාලයකදී කිසිම පාප මිත්‍ර ඇසුරකට පත් නොවේවා කල්යාණ මිත්‍රාශ්‍රය නිබන්ධව නිරතුරුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාම උදෑසන දානය සඳහායි මේ සූදානම් වන්නට අපි හැම දිනාම සීලවන්තව ගුණවන්තව දානය ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ දානය කිසිම විදිහකින් මගේ රස පිණිස නෙවෙයි මද පිණිස නෙවෙයි මේ දානය වළඳන්නේ මේ ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීම පිණිසයි අද දවසේ බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහය පිණිසයි කියන අදිෂ්ඨානය ඇති කරගෙනම දානේ වැළඳීම් කටයුතු වල සිද්ධ වෙන්නට සූදානම් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. ජයමගේ රූපහිනේ නාලිකාව අද හිමිතිරේ අලුයම සිට ඔබට සමීප කරන උතුම් සදහම් විකාශය තුළ ඔබ ඒකාත්මික වේ සිටියේ උදෑසන අද දවසේ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී උපෝෂිත සීලය සමාදන් වන ගෞරවනීය උවැසි උවැසියන් සීල සමාදානය සිදු කරවන මොහොතක් සමගින් ඒ වෙනුවෙන් අපට අනුකම්පාවෙන් මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩමමින් අප සියලු දෙනා උතුම් වූ අෂ්ටාංග සීලයේ පිහිටු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුඩ දුඩන් තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය ඔබේ සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කැනට අවසර අතිපූජ්‍ය උඩදුම්බර කාශ්‍යපේ නායක ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මේ උතුම් ශාසනික ආගමික ජාතික මෙහෙවරේ දෙන්නට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවායි සියලු දෙනා සාදුකාර ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු. සාතු සාතු සාතු. අදවසේ මේ උතුම් පුණ්‍ය භූමියේ සිට සජීව විකාශයක් ලෙස ඩයලොග් ටීවී නාලිකාංක 25 පියෝ ටීවී නාලිකාංක 94 ඔස්සේ මේ සදහම් විකාශය නිවසේ සිට නරඹන්නට මේ උතුම් පොහෝ දා වැඩසටහන සමගින් එකතු වන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අප ඔබට ආරාධනා කරනවා අද දවස පුරා ජයමග රූපහය නාලිකාව ඔබ වෙත සමීප කරන ආමිස පූජාවන් ප්‍රතිපත්තිමය පූජාවන් සමගින් ඒකාත්මිකව ලෙසට උපන් කුසල් වැඩිවර්ධනය කරගන්නටත් නූපන් කුසල් උපදවා ගන්නටත් උපන් අකුසල් ප්‍රහීණ කරන්නටත් නූපන් අකුසල් නූපදින තත්ත්වයෙන්ම පවත්වා ගන්නටත් අද දවසේ වෙර වීරය වඩවමු. ඒ වෙනුවෙන් සියලු දෙනා තුන් සිත පහදවා ගනිමින් පිළිවෙතින් පෙළ ගැසමු. අපි මෙතෙන් සිට සජීව විකාශයේ සම්බන්ධතාවය ජයමග රූපය නාලිකාවේ ප්‍රධාන පාලක මැදිරියට ලබා දෙනවා. ඔබට මෙතෙන් සිට ඒකාත්මික විය හැකි ජයමග රූපය නාලිකාව විකාශනය කරනු ලබන පොහෝදා වර්ණනාව සමගින් අතිපූජ්‍ය උණුවතුර බුබුලේ පියදස්සය අපේ හාමුදුරන් වහන්සේ විසින් කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පටිගත කළ උතුම් සද්ධර්ම දේශනාවක් ලෙස මෙතැන් සිට ජයමග රූපහය නාලිකාවෙන් පොසොන් පොහෝදා වර්ණනාව ඔබට ඒකාත්මික වන්නට පුළුවන්. ඒ වැඩසටහන සමගින් එකතු වන්නට ඔබට ආරාධනා කරමින් සජීවී සම්බන්ධතාවය මෙතැන් සිට ලබා දෙනවා වික්‍රමසිංහපුර බත්තරමුල්ල ජයමග රූපහය නාලිකාවේ ප්‍රධාන පාලක මැදිරියට.